නමස්කාරවීවා බුදුරුවනට සැමැදා බුදුහිමි සරනයාමි නමස්කාරවිවා දම්රුවනැට සැමදා සදහම් සරනයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහා සංග සරනයාමි නමස්කාරවිවා තුනුරුවනැට සැමදාතිසාරන සාරනයාමී සාදු 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 අපගේ පරම පූජනය ගුරුදියෝත්තම කල්ල්‍යයාන මිත්‍ර පින්වල්ලිපුු ස්වාමීන් අහන්සේට නිදුක් නිරෝගී දිීර්ගාජ් සම්පත්තියම සැරසේවා. සාධසාධසාඩු ශ්‍රද්ධාවන්ත පින්වත්න මහා ධාතු පරනිර්වාණ කතාවදෙන් ඔබ ශ්‍රවණය කරගෙන යන්නේ. එතකොට මේ දිනවලදි අපි ඒ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව ධාතු විස්තරය ඉගෙන ගන්නේ ඉන් අනතුරුව ඒ ධාතුන් අහන්සේලාගේ අවසානය වන ධාතු අන්තර් දහනය නැතන් ධාතු පරිනිර්වාණය පිළිබඳව ඒ වන්ස කතාවල තිබෙන අතීතයේ විස්තර මේ ධර්ම දේශනා මාලාවෙන් ඔබට කියල දෙන්න තමයි අපි මේ දහන් වඩසටම් මාලාව ක්‍රියත්මක කරන්න අද දවසේ මේ හුතුන් ධර්ම දේශනාව සඳහා ධාතු විස්තරය නැතන් ධාතුවන්සේ ලලාට දහතු විස්තරේ අද ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ පින්වත් Sස්SCNගේ ජෛතලක මහත්මයා විසින් එතුමාගේ අද දහටවිනිදාට යෙදෙන පනස්වනි ජම්මදිනය මුල්කරගෙන ඒ අලවේ පදිංචි පින්වත් ස්Gගේේ ජයිතලක මහත්මයා විසින් මේ ධර්ම දේශනාව ්‍රද්ධාරූපවාහිනීෙන් ලක්විරු ගුවන්ග දිලියෙන් විකාශනය කරන්න දායකත්වය සරසනවා. ඉතින් බොහෝ ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට ඒ උතුන් ශ්‍රී සත් ධරමය හන්ඩ සලස් වන පින් බලයෙන් පින්වත් Sස්ජක්K ජැතලක මහත්මයාට නිදුක් නිරෝගී දිහිර් දීර්ගහායුසත් ඒවගේම් වෙළඳ ව්‍යාපාර කටයුතුවල දියුණුවත් සැලසේවා කියලා පළමුෙන්ම සිත් පතමින් මේ සිතින් අපි අද ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් පින්වත්න්නේ අපි මීට කලින් දහන් වැඩසටහන කතා කලා, සේරුීල මහන්සෑයි දහතු ගරභය හැදු නැහැටි එතකොට සේරවිල මහන්සෑයට කාවන්තිස් රජුතුමා මුල්ලුණ ඒවාගේම විස්්කන් දෙවපතු ඇතුරු සක්දිවිදුගේ බැල්ම දෙවියන් මුල්ලුණ ඒවාගේ දෙවියන් නාගයන් ගුරුලං පවා ගඩොල් ඇදල තියනවා ඊළන්ට මහරහතන් වහන්සේලා මුල්ලුණ මහරාතන් වහන්සේලා මුල්ලලා තමයි සේරුවිල සැයි ධාතු ගරභයට මේදවරණ පාසාන හිමාලයෙන්ගේන්නේ. ඒවගේම රහතන් වහන්සේලා මුල්ලෙලා සංඝයාග ආශිරවාදී එතකුට සියලු දෙනාගේම කටයුත්තක් විදිහට තමයි මහයිස්තුූ පේබැඳින්නේ. සාමාන්‍යෙන් සෑයක් හදද්දී සංඝයා පැත්තකට වෙලා ඉන්නේ එකක්. සෑයක් හද්දි දෙවිවරු පැත්තකට වෙලා ඉන්නේ එකක්. සෑයක් හද්දී වගක යුතු ආණ්ඩුව අය පැත්තකට වෙලා ඉන්නේ එකක් ඒ මහා උත්තමයන්ගේ යුග නෑ. සාමානයෙන් අදකාලේ රාජ්‍ය පාලනයේ පාලන තන්ත්‍රී කෙනෙක් ඔයවාගේ පින්කමකටක කැඳවාගත්තොත් මිසක්කා එහෙම ඇවිල්ලා රජවරු සංගයා දිවරුුව ක්කෝම එකතු වෙලා අදකාලි ස්තුූ පබඳිව කරකක් නෑ. ඒ උත්තමයන්ගේ යුගිය හිමී ඉටිහිමට ගෙවිගෙවී ගියා. සාමාන්‍ය ස්තූපයක් හදනගොට වගයුතුවාන්්ඩුව අය මොනවද කෙරෙන්න්න තියෙනෙ ස්තූපයට කොහොමද එහෙම කියල එහෙම වගේකීමෙන් බලනේව ඉතින් අඩු ගඩත්දුරට නමුන් ලියවුම් කිවුම්වලින් හරි පාරක් තොටක් හරි හදාගන්නෙගිතින් අදකාලේ එහෙම හරිනම් තියෙනවා. නකොට ඒවත් එක බන්නකොට අදකාලට යං ශේෂ බවක් ඉතුරු වෙලා තියනු. ඉතින් සේරවිල මංගල මහා සෑරජාණන් වහන්සේ නතන් සේරවිල තිස් මහා විහෙර කියල කියනවා ඒ වෙහෙර වහන්සේ සෑරජාණන් වහන්සේගේ ධාතු ගරභය ඉදිවෙච්ච හෙටිතමයි අපි ගිය පාරකතා කළේ ඒ අසූම හා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා සක්දවිදුගේ මහා බ්‍රයක්ක්්මයාගේ ඒවගේ විස්කන්දවපතුගේ ප්‍රතිමා සේරුවිල සෑයේ ධාතු ගරභී තයවා රන්විදී මුතු මැනික්වලින් කරපු කයිලාසකූටයක්. මහම මහා යුගන්දර පර්වතයක්. ඒ මත ධාතු ගරබේ මැඳ ඉදි කරලා. ඒ මත තමයි මැනිකෙම්ම කළපු ප්‍රතිමාවක්තියන. ඊලන්ට මහමායාදේවිය ඒවාගේම සුද්දහෝදන රජතුමා මහා ප්‍රජාපතිගෝතමී දේවිය යසෝදරාව රාහුල්ලයන් ඇතුළු ඒ බුද්ධ පරම්පරාවී. ඒ සියලු දෙනාගේ ප්‍රතිමා සීරවිල සැයි ධහතු ගරබී තිබෙනවා ඒවගේම පුංකලස් රනිින් රිදිියෙන් මුතු මැණික්වලින් කරපු ඒවගේ පස්වීුම් පාටීින් බබලන පුංකලස් එකසි අටගානි සෑයි ගරබයේ තැනින්තන තැන්පත් කල්ල තිබෙනවා. මහා බ්‍රක්්මයා සේසත් ධරණ විදියට තිබෙනවා. බුදුරජාන් වන්සේගේ බුද්ධ ප්‍රතිමාව යම් ප්‍රතිමාවේ නිල්පාට තැන් නිල්පාට මැනිිකෙන් ඒවාගේම සුදුපාට තැන් සුදුපාට මැනිකෙන් රතුපාට තැන් රතු මැනිිකෙන් ඒවාගේ මානිික්්‍යවලින්ම තමයි ප්‍රතිමාව නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ ප්‍රතිමාවේ මැඳ සුදුවන් වූ රිදිහෙන් ඌර්ණ රෝම දහතුව මතු කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවලෝකිත බලන්ට නොහැකිවූ සිරස් මුදුන මුදුනට උදින් ලස්සන වියනක් අදලතියනෝ කියන. ඉතින් මේ විදි ඊළඟට චුල්ල පින්ඩ පාතික තිස්ස මහරාතන් වන්සේගේ ප්‍රතිමාව. ඊළඟට සෑගහරබිහි දාශයක්ෂේ වැඳගෙන ඉන්න කාවන්තිස්ස මහරයිතුමගේ ප්‍රතිමාව පවා සෑගරබේ නිර්මාණය කරල තියනවා කියන. මේ විදිහයට දෙ මටට මතගති එන විදියට අනේ පිඩු සිටතුමා විසාකාම හෝ පාසිකාව සුළු අනේ පිඩු සිටතුමා ඊළඟට චූල්ල සුබද්‍ර ඇතුළූ උපාශිකාවන්ගේ. ප්‍රතිමා භාග්‍යතුන් වහන්සේට මලින් පහනිින් පුද්ධනාකාරයෙන් නිර්මාණ කලා තිබෙනවා. ඒ ධාතු ගරවේ පුරාම ආලෝකේ විහිදිලතින මානනික්්‍යවලින්. මේ විදිහේ මට මත හැටියට ධාතු ගරබේ විස්තර අපි මීට කලින් වැඩ සැටහනි සේර්විල සෑරජාණන් වහන්සේගේ සුවඳවත් ධාතු ගරබේ නිර්මාණය වන්න හැටි ගෙන ගත්තා. අද අපි ඉගෙනගන්නේ ඒවතුන් සෑරජාණන් වහන්සේගේ ධාතු ගරවේ දහතු නිදං වනා ආකාරය. උතුර මේ සියලූගුම විස්තර අපිට ඉගිෙන ගන්ටලබෙන්නේ ධාතුවන්සේ ධාතුවන්සේ හැම දෙයක් මං කුරංකාානය සඳහහල තිබෙනවා. ඊට පස්සේ. මේ විදිහට ධාතු ගරවේ මනාව නිම කලාට පස්සේ රජතුමා කියනවා ස්වාමීණී ධාතුගර්භේ මාවිසින් කළ යුතු කටයුතු අවසංකලා. ඊට පස්සේ හෙට දවසේ රෙහිෙන නැකති ධාතු නිධහනය කරනවා. කරන්ඩ අපි කැමැති. ආයන් වහන්සේලත් කේෂ ධාතුන් වහන්සේලා රැගෙන වඩිත්වා. තිස්සතෙරුන්ට භාර කළේය තුල්ල පින්ඩපාතික තිස්ස මහරතන් වහන්සිට වදාලා අපි ධාතුන් වහසේ. අඩායිඉදනවා කේස ධාතුන් වාන්සල්ලත් තැන්පත්වෙනවන හොඳයි මේ සැයි. මම හිතන විදිහට කාවන්තිසරයිතුමා මුල්වෙලා රුහුණ මාගම කරපු ස්තූපවල කේෂ ධාතුන දංගල තියනවා දෙැ අපි ගත්තොත්තේම කිරි විහරි කේස ධාතුන් වහන්සල නිදංගලා තියෙනවා. ඒවගේ තවස් සැයිවල්වල. එතකට ඒ මතකෙන් තමයි මම හිතන්නේ රැජතුමා මේ කේෂ ධාතුන් වහන්සේලත් අපි සෑයේ නිදංවෙරවන හොඳයි කියන කාරණාව රහතන්වන්සේට දෙැනුන් දෙන්නේ. තුල්ල පින්න පාතිකති සමහරහතන් වහන්සේ දේශනා කරනවා හොඳයි රැජතුමනි කේෂ ධාතුන් වාන්ස ලැබෙනවා ලැබෙන අපි බලාගන්න. රජතුමා මේ ධාතු නිධානයට සුද්ධන වැන්නි කිවෝ. කොහොමටල් ලලාට ධාතුන් වහසේ වැඩින්නවානේ. තමන්ගේ ශිශෂ්‍යයන් වහන්සේ නමක් හිටිය සිව කියලා. ල පිඩි පාතිගති සමහරතන් වහන්සේගේ ශිස්සේ. ඒ ශිශ්‍ය නම කැඳවලා කියනවා ඇවැත් භූමින්දර නාවිමහනයේ ජයසේන කියන නාගරාජයගේ විමහනේ තපාසුබල්ලික වෙළද දෙබෑයෝ රැගෙන පැමිණි කේෂදාාතුන් වහන්සේලා ඒ වෙලඳ දෙබෑෝ වෙන කටයුත්තකට යොමුවෙච්ච මොහොතක ප්‍රමාදයක් දෙකලා මේ ජයසේන නාරජු ධාතුන් අන්සල දෙනමක් අරගන තියෙනවා. ගැන්ම ගොඩා කොරකන් සිද්ධවෙලා තියෙනවා. කේස ධාතුන් අන්සල දෙනමක් අරගෙන තියෙනවා. දැන්ඒ කේස ධාතුන් අන්සල දෙනම භූමින්දර නාගවිමානේ මහ වූ හරසරිින් පූජාකරන ජයසේන නාරජ්ජු පිරිවර සමඟ ඉතින් නමුත් මේවාගේ ස්තූපයක නිදංග නොත්ත එහෙම ිනිසුන්ටත්වන්ද ඉඩ පුළුවන් නාග ඉන්දත්වන්ද ඉඩ පුළුවන් අනතක මේ භූමිය කොහොමටත් නාංගයින්ගේ ඊළඟට ඒනිසා මේ ජයසන නාරජුට වෙනම දළදහන්සගේ සම්බන්ධය තියෙනවා ඒනිසා ඔබ ගිහිල්ල ධාතුන්ාසර දෙන මැරගන්නකකෝ. මීට පස්සේ සිව තෙර නෝ එක පිළිගත්තා එදාම හවස කාවන් තිස රජතුමා තමන්ගේ සෝහිරුයට සෝමාදේවයට ඒවාගේම තමන්ගේ මස්සිනා ගිරි අබා රජුට පනිවිඩයක් යවනවා හිට ධාතු නිධානය සෙනගත් එක හිට පැමිණෙන්ද. ඊටවස්සේ ලෝනනුවර මහනාග රජුටයි සේරුනුවර සිව රජුටයි හසුම්පත් යවලා තමනුත් ත මගේ අතින් යටත් පිරිසි එ කරීසයක කුඹුරක් ලද තැන් පටන් සියලු දෙනාත් පිරිවර සහිතව පැමණිවකා බෙරහැසිරී වූ ඉතින් ඒ භූමි ඔක්කෝගෙම රහුණේ ප්‍රධාන රජ්ජුරූ කාවන්තිස රජ්ජුරු. ඒ රජතුමාගේ යටති උපරජවරු හැටිට තමයි සේරුණුවර සිවරජ්ජුරු ලෝනනෝර මහනාග රජ්ජුරු ඒළඟට සෝමනුවර ගිරිය බාරජ්ජුරූ මේ ඔක්කොමෙන්නේ. තින් ඒ රජවරුන්ටත් පිරිවර සමගෙන්ඩ කියලා පනුඩියවල තමන්ගනුත් අනබෙරයව්වා සේරු දෙනාට පැමිණෙන්ට ෛුතුමාගේ දෙවල්නි බුක්තිවිදන්නේ. ද අට ඒ වෙනකුට සියල්ලා යිති රජතුමාටන එතකට රාජ්‍ය වන්සින් ඒකාධිපතිපාලනින් රාජවන් සිතයෙන්නේ ඉතකොට රජතුමාට තියෙන මිනිස්ස නැති කරඩ පුලුව ඇති මිනිස්ු ඇති කර්ඩක් පුලුව තියෙන සැනකින් ඉඩන් දෙේඩක් පුලුවන් ඉඩන්තිනනාගෙන් කන්නත් පුුවන් එහෙම රාජ්‍ය බලයක් පාවිච්චි කලාන ඒ කාලේ තුර මිනිස්ස ඔක්කෝම රජතුමාගේ අතේ තමයි හැම දෙක්ම භුක්තිවිද. කිවවා උඹලට කෙලේ ගුණ දක්වන්න තියෙන්නේ මේ පින්කමට සභග වෙලා ඔක්කෝ මරල්ල කිව බිරියව්වා ඊට පස්සේ ජනයාරීයට සන්තෝ සිරපත් වනානේ අපි කවද්ද බලාගෙන් හිටේ ධාතුන්නන්සෙලා නිදන්වෙෙන කවදද කියලා ඊට පස්සේ රැය පහන් වූ කල්ලි සියලු දෙනම හොඳට සැරසිල සේනාව පවා සුවන්ද මල් දූප දජා ආදියගෙන්වා ධාතු නිදහනයට පැමිණුන් පැමිණිත්වා කියලලා තිේ ගිය පනි විඩිත් එක් දැන් සියලුදනා පැමිෙන. භික්‍ෂු සංඝයාටත් උදෑසන දන්දීලා තුන් සිවරදී තුන් සිවුරු පූජා කල්ලා මහා නර්ග වස්ත්‍ර පූජා කල්ලා රජතුමත් හොඳට සැරසලා රජතුමත් හොඳදට ප්‍රනීතව ආහාරභක්තිමවිදලා සීලයේ සමාතන්ගවෙලා උපෝසතිය මැනික් කොන්ඩලාබරන මැනික් කිනපටි මැනික් පාාවල්ුවාදී ඒ මැනිිකෙන් කරපු රාජ්‍ය ආභරණවලින් සැරසිලා නැටුන් ගයුම් වයුම් තූර්ිය නාද ගත් අ අපසරාවන් වැනි නාටක ස්ත්‍රීම් පිරිවරාගෙන සියලු දෙනා භික්ෂු සංගහාට වැඳලා ධාතුන්නන්සේලා නිධංකිරීමේ කටයුත්තට සූදාන වුණා පහුවදා. එතකොට නැටුම් ගැයුම් වයුම්වලින් බොහෝ පුද්ධ පූජා පවත්තල තියෙනවා. සෝමනුවර ගිරි අබාරජුත් සියලු නුවරවාසීනුත් තමතමන්ට හැකි පමණින් සැරැසි ධාතුනිඳහනයට ඇමිනේත්වායි නගරී බෙර හසුරුවා. ඉතකුට සෝමනුව රජ්ජරෝ තන බෙරව්වා සියලු නුවර වැසියන්ට සහභාග වෙෙන්ද කියලා. මෙකේ ඔන්න සහ විශේෂයඇත්තිී නොබලන්න තමනුත් හොඳට සැරසිල ඇමැති ගනයා පිරිවරාගෙන මේ සේරුවල්ට පැමණනා. සෝම දෙවියත් හිත්සෝදා නහා අලු තුවාස්ත්‍රයන්දගෙන සිල්ලු අලංකාරෙන් සැරසි දීව අෆසරාවක්ෂයයින් තම පිරිවර පන්සියක් කුමාරිකාවන් නිල් පාටින් සරසවාගෙන පුංකලා සතට දීලා පන්සියක් කුමාරිකාවන් රම් පැහැවතින් සරසවාලා ඒ අයටත් පූජාබහන්්ඩ අතටදීලා අනතුරුව පන්සියක් කුමාරිකාවන් රතු පැහැවතින් සරසලා ඒයටත් මල්පිරූ බඳුන් අතට දීලා පන්සියක් කුමාරිකාවන් සුදුවතින් සරසවල ඒ ැටත් දුකබල් අත්තට දීලා පිරිවරින් චෛත්‍යංගනයට සම්බන්ධ වනැ කියන්නේ සෝමදේවි සම්පූර්ණය සේරවිල් සෑයේ ධාතුනනිදහනේ කාන්තාවන්ගෙන් පැත්තිෙන් වඩ තියෙන පුද පූජා සම්පූර්ණ සංවිධානය කලතින් සෝම දේවි තුට සෑවන්දනාව දැ ඇයි මේ රතු පාටින් සරසන්නේ ඇ නිල්පාටින් සරසන්න ක එකල ඔබ හිතන්න පුොළො ඔඹ දෙදකනැද ස්තූප පින්කම්වලදිල් අද පවා සාමාන්‍යෙන් එක කණ්ඩායන් සමහට එක එකම පාට ටීස් ඇඳ ගන්නවා බැජ් දාගන්නවා වෙනමර ඒ සංවිධායක පිරිස පේන්ට වෙනම එකක් කරනවාන්නේ තුළ මිනිස්ු අතර තේරෙනවා මේ අයි තමයි සංවිධහනය කරන්නේ කියලා පින්කවා. එතට එ සෑයට මූලික උුණ පිරිස. ඒවාගේ තමයි දැ වෙනත් වෙන සේරුනුවර රජ්ජුරුවවත් ලෝන නුවර රජ්ජුරුවත් කාවන්තීස රජ්ජරුවන්ගේ පිරිසවත් මෙහෙම සැසෙඉන්නෑ. එහිනම් දකුණු දළදා වහන්සේ වැඩඉන්න තමන්ගේ වෙහෙර තියෙන සෝම නුවරම සේරුවිල් හැදන නිසාන මේක මෙහෙම කරන්නේ. ඊට පස්සේ සංඝයා පිහිටුව වැද සංඝයාට පසඟ පිහිටුව වැඳලා සුවඳ මල්ලාදීම් පූජා පැවි පවත්වල ගිර අබා රජතුමා සග සේවිල සෑඒක පසක සිටගත් අකෙන්. ලෝනනෝර මහාරනාගරජුත් සියලු ආබරණින් සැරසී සරුවාභණයෙන් සැරසී අමාත්‍ය මණ්ඩලිය පිරිවරා නැටුම් ගැයුම් වයුන් තූර්ය නාදයෙන් යුක්තව සුවඳ මල් දුම්කබල්. අතටර දී චෛත්‍යයංගනයට ගොස් විික්‍ෂු සංගෑමද කත් පසක සිටියේය තුට මේ විදියට සෝ ලෝන නොර රජ්ජුරුව පැමිණි අමාත්‍යවරුන්ය කළිතරයි. තුට ඒකාලෙ පූජවස්තු විදියට තියන්නේ මල් සුවන්ද දුම් සුවන්ද කබල් එලාට පහන් ඔ තම ඉස්සර පූජා බහන්ඩ විදියට තියන්නේ ඉතින් ඒවාරගෙන ඇමතිවරුත් එක්කායි තුර නගර වැසියුත් එක්කා වෙන සෝමනුවර ගිරි අබා රජුරුව තමයි සම්පූර් නගර වැසියුත්ත කැවිල්ල සේරවිීල පරිවරාගත්තේ සේරුණුවර සිවරජුත් ස්තමන් හොඳට සැරසිලා පූජා බහන්්ඩාතටැරම් මේ භික්‍ෂු සංඝයාට වන්දනා කල්ල සෑළඟට ාවකයන එතුකට සේරනුවර රජ්ජුරුවොත් මහාම පිරිසක්කය එක අරවිදියටාවෙන. සෝමනුවරෙන් තමයි එක්කොම පින්කම සංගධානය වන. ඊට පස්සේ රාජ පිරිස තමන්ට හැකි පමණින් සැරසිල සඳම්මල් ආදියෙන් සෝභ මහනවෙලා නලී මුතු දැල්ලෙල්ලිෙන විචිත්‍ර රම්පට බැඳගෙන රං ආබරණින් සැරසිලා දිව්‍ය පිරිසක් වගේ සෑය පිරිවරාගත්තා. සිංහ ව්‍යාග්‍ර දෙවිසං අතුරනලද රනිින් අලංකාර කරනලද රන්දජ රන් දැල්ලාදීන් සරසන් ලද රතෙහි සියලු අලංකාරයෙන් විසිතුරු රියදුරෝ එහි නැඟ එකත් පස්ස සිටිය. අ චතුරංගනී සේනාවෙන් සෑමළුව පිරිවරාගත්තාක් කියෙක තම මේ කියන්න හදන්නේ. ඊළඟට ම ඇමතිවරු මන්ත්‍රීවරු ඒවගෙන් සුවන්ද පැම්පිර වූ ආලම්පුරි සංකයක් ගෙන පූණනූල ඒකාන්සකොට දමාගත් බමුණු තලපපා බැඳගත් පුරෝහිත බ්‍රහ්මනයෝ පිරිවර සහිතව පූජා විධාන් අතරගෙන මහත් භික්ෂ සංගය වෙද ජයගෝසා පවත්ින් මෙසේ කීවාහුිය. දෙැහි රාජ්‍යවල එක එක පරම්පරාවලා ඉන්නන. බමුණු පරම්පරාව පුරෝහිතකංකරණ අය පූණනූල බැඳගෙන යාලගේ හාන්තිකර්ම කලා කියනවා. කමං සුභික්කං බවතුූ නිච්චන් ජනපදංසිවන් සසානි සම පජ්ජන්තු රඥෝ ඒවන් ජයා සියුම්. යගේ කටයුතුතියාලගකි කරන්නේ. සැමට රැකවරණ ලැබැසිියල්ලෙන් සරුසාරවේවා. ජනපදයේ නිතර සාන්තවේවා. ධහන්‍යෝ සරුව වැඩිත්වා මෙසී රජු හට ජයම වේවා. බමුණු ඉතින් ජයජයකාරණන් කිරීම් පිනිිසනිඒකැන්නේ රජතුමාට සස්ති ීතාක කියලා ජය ප්‍රාර්ථනා කරන්න බමුණු ඉන්නේ. ඒ බමුණු එක කළා අවශේෂය මහා ජනයා සමුෘතිය මුොහුද සිහිමා කරගත් කඩුක සයුර නැමැති කඩුක්කම් පළඳාගත් සිරිලා අගන සම ගැමැති ගැන පිරිවරා රජතමී වාසය කරත්වා. එත්තරම රජතුමාට කොච්චර ගෞරවයක් කාවන් තිස්ස රජතුමාට දීලාතිනවද කියන වනං මේ ලංකාව නැමැති මාතාවගේ ස්වාමයාා කියන නව පාවිච්චි කරල තියෙනවා. මේ ලංකාව නැමැති මේ මාතාවගේ බිරිඳගේ ස්වාමයාන් කියන ගනයට තමයි කාවන්තිස රජ්ජුරුව. එහැන්නේ ඉච්චර සිංහල මිනිස්සු කාවන්තිස රයිතුමාට ච්චර බයපක්ෂ පාන්ති වුණා. ඒවගේම ගොඩා දහරමික රජක් කෙනෙක් විදිහට තමයි කාවන්තිස රජතුමාට සිංහල මිනිස්සු ගරු කළේ ඒ නිසා එලාරට පක්ෂපාති වෙන්ඩවත් ඒලාරගෙ ගුණ කියන්ටවත් එලාරට කැමිති මිනිස්සුවත් රහුණ හිටින. ඊට පස්සේ අනේ අපේ කාවන් තිස්ස මහරහිතුමා අපිට අනුකම්පාාවෙන්. භාග්‍යතුන් වහන්ස ගෙල්ලලාට දහතුන් වහන්සේ අපි ජනපදී ස්තූපී පිහිටවනු අනේ කියලා. ඒ ප්‍රදේශී ජනතාව ගෝසාපවත්තලතිනවා. ජනතාවත් පූජහ බහන්් අරගෙන සෑ මලුට රැස්වනා. සස්ත්‍රියෝ බ්‍රාක්්ණයෝ වෛශ්‍යියෝ නියංගන් වැසිියෝ ඔවුන් සෑම දෙනාම සියලු ආකාලයෙන් සැරසීගෙන සෑහලුවයි ධාතු නිදහනියට එකතුනම්. ගණනා වීතිවන්තාතේ අනේකේ්ච මහා ජනා සමුද්ධෝ පන්තරත්වෝ කත්තියා සමොපාගතා. අනේකෝ මහා ජනයෝ ගණන් එක්ම ගියාහුය, සයුර ගොල්ලන සේෙන් සස්ත්‍රීියෝ පැමිනිියාහුය අජ කොල්ලේ. රාජ පිරිස එකතුන අලංකතෝ මහරාජ සරාජ පරිවාරිතූ. දේවරාජා යතා සක්කෝ අට්හහාස චීතයන්ගනී පිරිස් පිරිවරාගත රජතුමා සක්දි විඳු වගේ චෛත්‍ය භූමි හිටියකේ නො සසිහිරුවෙල. සාදුවාදේන සත්තා නං පංචංගතුර යේහිච්ච. හත් අස්සර රත සද්ධහේන සමා කෙන්න්නම් මහි තලන්. සත්වයන්ගේ සාදුකාර නාදයෙන්ද පසඟතුරු නදින්ද ඇත් අසරිය හඬින්ද මිහිතලේ පිරීගියය. සාදුහඬ එහින් ඇහෙනවා. ඊළඟට අස්යෝ එහින් අමේ හේසරාවය කරනවා ඇත්තු කුංචනාදන කරනවා සාදුනාද හැහෙනවා මෙහින් පංචතූරය නාදය හෙනවා.ඉතින් මහා මේමිහිමරලේ මහා ධං ගෝසාවා. හල නාදයක් ඇතිබුණ ඊට පස්සේ චුල්ලපින්න පාතික මහරහතන් වහන්සේ සිව මහරහතන් වහන්සේ දෙ තමන්ගේ ප පිරිවරාගෙන සෑ මල්ලුවයි වැඩි හිටිය. ඒළඟට තිස්ස මහාරාමෙන් වැඩපු සාගල මහරහතන් වහන්සේ සංග පිරිස පිරිවරාගෙන වැඩ හිටිය පන්සීයක්. ය මහිද මහරහතන් වහන්සේ හැටක් පමණ සංගයා පිරිවරාගෙන එක පසක වැඩහිටිය. ඒවාගේ මේ පින්කම ආභ ආරංචිවෙලා ගං නියංගංවලින් සංගයා නමක් දෙනමක් තුන්නමක් සිව් නමක් පස් නමක් වසයෙන් කේනාසෝ භික්‍ෂූන් වහන්සේලා පින්කමට වැඩියා. ඊහිට පස්සේ මේ ගොලෝක් සඟපිරිසෙ එක තුනකි නො සේරවිල් සෑ දධහතු නිධානයට. ඊට පස්සේ ආරයන් වහන්සේ කිස්දා තුන්න්නාන්සෙල්ලා වඩම් යෝදිිකල දැ රජතු ඇහවු අච්චුලට පිඩ පාතික තිස්ස මරත්තන් වහන්සේ. එතකොටම ඒසීව මහරහතන් වහන්ස එතනින් පොළො කිින්දා බැස්සා. ඊළඟට භූමින්දර නාග විමානයට වැඩම කලා පොළු ඇතුවෙන් එතනින්ම කින්දා බැහලා. ජයිසේන නාරජතුමාට ඈතින් වඩින සිව මහරහතන් වන්සි පෙන්ෙනුණා. ජයසය නාරජු තමන්ගේ බෑන සමඟ දෙකෝටයක් නාග පිරිස සමඟ නාග යසසින් සතුටු විවි හිටිය. අරෙන් තෙරුන් වහන්සේලා වඩින ගොටම තැන් නාගලෝකට සංගයා වඩිනක හරිම මේ නාගයන්ට ඉව වැටෙනෝ. මොකද ඇත්තටම දළදා වහන්සිත් මහින්ද මහරහතන් වන්සේ. ගත්තා ඉතින් ඒ වගේ නාංගලෝකිට සාමාන්‍යයෙන් සංඝයා වෙන වඩින්ටි හේතුවක් නෑ එතකුට ඒ නිසා අනිවාරයම ධාතුනාසි ගණ්ඩත් දන්නෑ කියලා හිතලා කළේ ඇස්වලින් ඉගියක් කලා බෑනට මේ නාවිමනී ශ්‍රමණයන් විසින් කළ යුතු දෙයක් නැත්තේය නිසැකවම කේෂධාතු නිසා පැමිණියා හුයොවන්නේය ැගිට ධා කර පිවිස ධාතු කරඩුව ගිල දමා කිසවක් නොදන්න හෙයින් ඔහුන් එය එවේ ඉතරු නොහු වෙත පැමිණ නා රජු පිර ගමන් ගොස් පිළිසඳර කතා කරන්නේ තෙරු සම්ගමයේ පැවසේය. එතකොට තමන්ගේ බෑනට තමයි මේ පනිවිඩි කිව්වී පණවිඩේ කියල ය ඒ මොහොතේම ගිල්ල ධාතු කරඩුව ගිල්ලා. ගිලල පේ නැතිව අයිනකට වෙලා ඉන්න. වගේ විස්තර කිරීම් තියවනේ ධාතු විස්තර ඉතින් කියනව වගේ තැන්වල මහමේරු පර්වති වටකරගෙන හිටිය කියා. කොක්ෙසේ හෝ අහනව ජයසේන නාරජ්ජූ ස්වාමියණි කොමක් පිනිස්ද පැමිණි කියනවා අපගේ ත්‍රයිලෝකනාත වූ සම්බුදු රජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා වඩම් වන්ඩයි මා පැමිණි. ඔබලංගේද ධාතුන් වහන්සේල්ලක් තිබෙනවා සේරවිලෙස් සෑයක් ඉදි කරනවා. ීතීර ඉතින් ඒසැයිල් ලලාට ධාහතුන්න්නාන්සේලා සමග කේෂ ධාතුන් ාන්සලා නිදං කරන්ඩ සිරුදිනා මනාප ඔබ බොහෝ පිං රැස්ෙනවා බොෝ දෙෙනාව දැන් ඔබ නාගයන් විතරයිවාදන්නේ ඉතින් සැයි තැන් පත් වන්නනාට පසේ ඔබට අත්වා දින්නට පුළුවන් ඊලාළන් මනිසුන්ටත්වාන්දින්න්න පුළුවන් දෙවියන්ට අත්වාදදින්නට පුළුවන් ඔබට බොහ පිං ග්‍රස්සෙනවා එනිසා අපිට ධාතුන් වහන්සේලාද දෙනම බාදන්න නිසා ධාතුන් අන්සල දෙන අපිට ලබා දෙන්න මාගේ උපාද්‍යාය වූ තුල්ල පින්ඩ පාතික තිස්ස මහරහතන් වහන්සේගේ පනවුඩයකටයි මංමී විදිහයට පැමිණි කෙල සිව මහරතරන්ස වදාලා. ඊට පස්සේ අනේහි ස්වාවීී අපි ළඟ එහෙමනෑ ජැසයෙන්නා රජුකවා අනේහි ස්වාවිීනි අපි ළඟ දාත්තුන් අන්සල නෑ. ඊට පස්සේ මහරයතුමනි දැන් තියෙනවනම්මං ගන්නම් කියෙවවා. ආයිතිං උබහන්සිේ තියනෙනවනම් උබහන්සිර පීෙනවනක් ගණඩ කිවා දෙන් ඇත්තටම දොයි කියන්නේ ඔහු තියෙනවන ගන්න කිවෝ මම හින ගන්නවා හරි හිනම් ගණන්න කිවෝ දෙන් තුම්පාරක් ගණ්ඩ කියීන වචන නාංගහැකි කටින් පිටවුණ. ඉද්දියා මාප ඉත්වාන තතුෝසෝ සුකුමන් කරා පවේසිෙටවා මුොකේ තස්ස ගන්හි ධාතු කරණ්ඩකම්. නාගාලයා බිහිනික්්‍යම නික්කමේ තට්ට නාගාහි බාසිීය දැන් කියනවා සිවුම් අතක් මවාගැෙන එහි මහරහතන් වහන්සේ ධාතුකරඩුව පිටට ගත්තා ඒනම් ඔහෙල්ල පාඩු ඉන්නකෝ කියලා රහතන් වහන්සි ධාතු කරඩුව එරම් පිටත් වනා දැ මේ කතා කර කර ඉදදිී ඒ අයට පේෙන් නැතිවිදිහට අර අන්නෙහිටපු නාගරාජයගේ බඩි තින ධාතු කරඩුව ගත්තා ඒ හරිද තු පර ගණඩ කෙලකිවනි එහෙන හෙලා පාඩුව න්නවා කියලා දැ ගන් ධාතුන් අසල ගන්ඩිකොන මං යන කියල වන්ස පිටත් වූනවා. ඊට වස්සේ රහතන් වහන්සේ වැඩියට පස්සේ. ජයසේන නාරජු හරි සතුට යාන්තන් ඇතිගිය ධාතුන් වන්සල දෙනවා බෙරගත්තා කියලා. ඊට පස්සකෝ දෙැෙන් ධාතු කරඩ අපහම මන්දිරී තියන්නෙකව මන්දිරී තියන්ඩු වාමාරන්න හදනවා ඒ බෑනාගේ බඩි ධාතු කරුනෑ. නරශ්‍රමණය රංගිහිල්ලා නහාගයෝ විලාපතියලා අපි ලුහු බඳිමු ගිහිල්ල වෙ උන්හන්සේ වට කරලා ආය ධාතු කරඩුව ගැමු කියලා නාගෝ දෙකෝටයක් නාග පිරිස සහිත ජයසේන නාරජ්ජු ඒ ස්වාමීන් වහන්සේ සිව මහරහතන් වන්සේ ලොහු බැන්දා ඊට පස්සේ ද අපි මෙච්චර කාලය ධාතුන් වහන්සල වැඳවැද අපි මේ නාගලෝකින් මෙදෙනවා කියන අදහසින් අපි මේ පින්කරන්නේ ඒ ධාතුන්ාසල දෙනවත් මේ ශ්‍රමණයෝ ඇවිල් අරගෙන යනවා මේ මේක නං මේ හොඳ දෙයන්නේ අපි ගිල්ල කෝමරි වටකල්ල ගමු කියලා අඩාගෙන දැන් පිටවුුණ. ඉතින් රහතන් වහසේ ආකා සිරි පැෙන්නැන්ඟ නාගයුත් අහසට ගිය. රහතන්වහන්සේ පොළොවෙේ කිදා බහිනවා නාග්‍යයොත් පොළොවේ කිදාා බහිනවා. ආය රහතන් වහන්සේ අහසට මෙ පැල්නගෙනවා ආය නාගව හසට යනවා මුහුදුර ඇල්ල වගේ අහසම් පොලොවට පොළොුවෙන් අහසට එහෙම තමයි කෙනවා භූමින්දර නාග විමානීඉදල්ලා සේර්වීල්ල දක්වා රහතන් වහන්සේ වැඩම කළේ. වැඩම කල්ල සේරු නුවරට ඉතා දුර නොවූ ගල්තලාවට නැගි සේක. එහිදීම ඔවුන් සංවේකරවා චෛත්‍යන්ගෙනයේ මහා භිශ්වු සංඝයා පිරිටුකට ප්‍රකටසේක. සේරු නුවර පැත්ති ගල්තලාවක් ොඩට ඉඳල නාග වටකගනේ නාගේ වටකරපු ගමාන් රාහතන් වහස කර්ඩුවත්තේ කතුරුදංගන රහතන් වහන් සිලමද පහලවුනක්. දෙැ නාංගෝ කෑගාන ගත මෙතැනින්න අපි න්නවා අදක් අ දැන් කොහේ ගාදති කියලා ඔයා ගන්නඩවත් නෑ කියල අඩන්ටරගත්තා. ඒ ගලමත ඉඳගෙන අපි මේ නැසුනා අපිට තියෙන වස්තුව නැතිවුනා කියලා නාගයව විලාප තිබ්බෙන නිසා ඒ ගලටි කියනවා රාව පතිරාව දුන්හන් නාගගල යන නම ත්‍රාවගල හෙම නැත්තන් නාගගල කියල ගලට නම තියන්නේ. ජයිසේන නාරජතෙමි තෙරුම් පිටිපස්සේම ලූ බැඳ චෛ දන්නවා දැන්ස සෑහිළඟ ඉන්න කියලා සෑහිළඟට ගියා. ගිල්ල රජතුමා ඉදිරී නාගයක් පෙනිහිටිය. පිනඉදල කිව්වා මහරජතුමනි මේ භික්‍ෂූන් වහන්සේලා මං දුන්නි නැති ධාතුන් අන්සල හොරින් අරංාාව. මේ නිසා මේසෑඇයේ නිදන් කරන්න දෙන්න බෑ. රතුම හව ස්වාමීණී ඔබහන්සුලග ඇතින් හෙක් වුුණාද. ඉඩ සිවමහරතනාසේ ඉදිරියට පැමිණිය කරණඩුවත්තෙනම් රජතුමනී මම නොදුන්න දෙයක් කැරංාවින මේ නාරජුම තුම් පාරක් මට කිව්වා තියන තැනකින් ගන්නකිව. ඊට පතම මංගත්තේ. ඊට පස්සේ කෞද සාක්ෂය කරීන්නේ දැන් නාරජතු මහුව සාහකීයට ඉන්නේ කවුද දැන් පිළිගත්ත නෑ ජයිසෙන් නාරජු. ඊට පස්සේ කිව්වා ඇයි ඔ ඔබවතුමාගේ බෑන සමනුපලනමක ගිල්ලි ඉති එයා අපි කතා කරනේ වහගන හි යනනි දැන්ගෙනල් හන්න කිවවා. දැන් රහතන් වහන්සේල මැඳද රයතුම සමනුඋප්පල කියන නාග. නාගයාගෙන් ඇහවා මොකක්දදඒ නාගවිමාණ වුණේ ඉතින් වෙච්ච කතා ඔක්කෝමටික කිව්වාට රජතුමා කිව්වා එහිනම් නාරයුතුමන හොරෙක් නෙවී හිගෙනල තියෙන ඔබතුමාදැෙන් තුම් පාරක් කියල්ල තියෙනවන්නේ තියෙන තැන හිංගන්ඩ කියලා මේ තේරු නාසි ගිරිදියත්ත කරන්තියනවා දැ මෙතන හොරකමක් වෙදනය කිවෝ. සංඝයාතර පත්වන ධාතුන් වහන්සේලා දැන් ඔබතුමාට අයිතිනෑ කිව ඊට පස්සේ එදැන්ඉතින් අපිට මේ වැඩේ කරන්න දීලා මේ පොඩ්ඩ කෝබතුමාල පොඩ්ඩක් පැත්තක තුළ ඉඳකිවා. ඉගසැර නාංග පිරිස ඔක්කෝම මල්ුවෙන් අයින් හොනා. මළුවෙන් අයින් වෙලා පිටතට වෙලා ඔන්නා නිසා ජයිතින නාරජුට්ට නමක් වැටුනකිෙන ඉදායිඳලා බහිනාග බැහැර වෙලා හිටපුුනාා රජු සැපින්කව් වෙලාවී බැර වෙලා හිටපු නාරජූ ක ලසෙන් බහිනාංග රාජයකයල් නමක් හැදුන කියනවා. විටහසේ බෑන අදැ සාකිකිවන නැමහිම එකක් වනා කියලා එයා මළුව හිටිය මමත් මේ රරුමක් කාරයෙක් කිය එයා ඇතුළ හිටිය ඒ පිරිස සැයි අර ආරක්ෂාවට වට හිටියා. ජැයිසෙන් නාරජතුමාන් සැසෑමලුවෙන් බැහැරව හිටිය. සුමණ නාරජජුගේ පිරිවරූ සයකෝටියක් දැ මේ නාගියෝ ගැන සේරවිල්ල සම්පූර්ණයෙන්ම නාගයන් විසින් අධිගෘහිත භූමිය සුමන නාරජජු ඇතුරු සයකෝටියක් පමණ නාග්‍යියෝ සරවිල් ජයසේන නාරජ්ජුගේ පිරිවරූ දොක් දෙකෝටයක් පමණ නාගයෝ එදා හිටියකේ නවා සමනපල නාරජුගේ දෙකෝටයක් පමණ නාරජ්්‍යදරූ සියලු නාග්‍යෝ ධාතුන් වහන්සිලට රැකවල් පිණිස සිට ගත්තා එකනෙ දස කෝටියක් දසකෝටියයක් නාග පිරිස සේරවීල සෑහි ධාතු නිධං කන විදිීට වටේ රැකවල් පිණි සිටිය. ජයිසෙන් නාරජ්‍ය හිතින් අයින් කලාා. ආයිධාතුන් වහසසිල් ලබා ගන්න දහස. රජතමේ තෙරුන්ගේ අතින් කේෂ ධාතුන්න්නාසල ගෙන රුවන් කරණ්ඩුවක වඩා හින්දලා මහින්දනං අමාත්‍යවරය අතට දුන්නේ. ඒ අතර ත්‍රිපිටක මහන් පුස්සදේව තෙරුන්ගේ ශිෂ්‍යවර සිව් පිරිසිදයාබා සාමනේර මහරහතන් වන්සේ හතර නමක් හිටිය. උන්වහන්සේලා අතර එක් නමක්. මලේ රාජ පුත්‍ර සුමන සාමනේර. මහා එරිදිමත් සාම්පොඩිස්වා විනාන්සල සාමනේර මහරහතන් වහන්සේලා. මලය කිය මලේ රට රජතුමාගේ පුතෙක් මහනේල හිටියා. උනාසේ සුමන සාමනේර. තව නමක් සේරුනුවර සිවරජ්ජුරුවන්ගේ සොහිරියගේ පුත්‍ර උත්තර සාමනේර. තවකෙනෙක් මාගම මල්කරුගේ පුත් චුන්ද සාමනේර. අනෙක් නම මාගම එක් කළඹියෙකුගේ පුත් මහා කස්වප සාමනේර. මේ සාමනේරවරු සතර දෙනා කාවන්තිස් රයිතුමා අද චෛත්‍ය ධාතු නිදංකරන වෙලාවට අපි හිමාලෙෙන් මල්ගේ මෝ කියලා. ඉරිදිීෙන් අතුරු දහන් වෙලා ආකාසිට පැන්නගිලා. සල් සපුනා ආදී මල් රැගෙන එඩ. හිමාලෙ මල් රැගෙන ගලා දෙව්ල ෝටත් මල්ගෙන්න්න ග. සාැන් හොඳටම තේරෙනවා මහා තෙරුන් වහන්සේ සාමානයමී ස්තූප කර්මාන්තයේදී ඈතට යන්නේ වයික ගේන ඒවාට සම්බන්ධවෙන්න ඒවා සාමන ීරවරම කරන්න. ඊට පස්සේ හිමාලයෙන් මල්ගෙනල්ලා දෙෙව්ලොවන් මල්ගන්ට පැමිණෙන විල්ලාවී සක්දිව් රජුවයේ මොහොත යන් කටයුත්තකට දෙකෝටි පනස්ු ලක්ෂයක් දෙවී අෆසරාවන් පිරිවරාගෙන සුදර්ශන මහවිදී වඩිනවා. ඇයිතින් වඩින සාවාමී රහතන් වන්සල දෙකලා ඇතුපිටින් බැහැලා පසඟ පිටවල වන්දනා කලා. වන්දනා කල්ලා ස්වාමිණය ඔබහන්සේල්ලා කොහෙදම මල් අරගෙන. ඊට පස්සකවා ඇයි රජතුමනීමේ ඔබතු අදන්න ඇද්ද ඔබතුමාගේම නියෝගෙන් විස්කන් දෙවපු තුගේහිල්ලා ගඩුල් මවපු භහග්‍යතුන්න්නහන්සගේ ශ්‍රීමමාත ලාට ධාතුන් වහන්සේ නිදංවන සේරුවිල මහසයි අදධාතු නිධානය කියලා ඔබ ඔබහන්ස දන්නේ. රසගනනි වා මිමිටයුතුත් එක්. ඉතින් අපි හෙට මල්ගේෙන් ඩයිමියාවකිකෝ. අනේ ඔබහන්සේලා ගෙනපු මල් සිලුමිනිසයියට පුද්දලා අපිමිහින් ලබා දෙන්නම් මල් ඒ මල් අරං ඔබහන්සේ ස්තුූප පූජාවට යන්නකකිවා. ඊට පස්සේ සක්දිමිදුුත් මුල්ලලා ඒ මොහොත එතනින් අතුර දහංවෙලා සිලුමිනිස සයලඟ පහන වෙලාර හිමාලෙන්ග ගෙනපු මල් ඔක්කොම සිලුමිනිසැයට පිදවා. සිල්ිමිනි සෑයේ වැඩින්න බුදුරජාණන්හන්සේගේ දළදා වහන්සේත් ඒවාගේම බුදුරජාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරපු දවසේ සිදුහක්කුමාරයා කපන ලද කිස් වැැටිය කස ධාතන් වහන්සේලා. ඊට පස්සේ ඒ සක් දෙමඳ මුල් වෙලා ඒ දෙව්ලොවතයන උද්‍යාන වලින් පරසතු කොබෝලීල් සඳුන්සුනවාදී බොහෝදී සෑය නිධං කරන්න දුන්නම්. ඒ රහතන් වහන්සේලා හතර නම වෙලාව පැමිණෙනතුරු හිමාලයේ සිසිල් සාන්ත සෙවනක ඉඳගෙන මොහොතක් සමාධයෙන් භාවනයින් වැඩිඳලා. ඒ හිමාලයේ තියන විශාල මැණක් හතරක් දිවසින් දැක්කා. දැකල මැනික් හතරත් හතර නොම ගත්තා. එයින් එකක් ඉදුනිල් මැණිකක් එකක් ප්‍රභාත්වර ජෝතිරස මැනිකක් එකක් වෛරෝ ඩිමාණිකය එකක් මෙසිරිගල් මානිිකය. මේ මැනික් හතරත් දිවිය පුස්පේනුත් වැඩම කරගෙන තෙරුන් වහන්සේලා හතර නම මහරජානනී තෙරුණාන්සේල් හතර නම මහරාද අහන්ස ඉදිරී පෙනි හිටියා. මහරහතන් වහන්සේ ලස් රජතුමා ඇැඳව්වා රජතුමනී මේ සාමනේයට තෙරුන් වහන්සේලා පරසතුමල් කොබෝලීල පුස්්ප සඳුන්සුනු සහ විශේෂ මැනික් හතරක් ගැනලා තිෙනවා. බතුම ඒකක් සහි කරන්නන සෑගර්බී තැම්පැත් කරන්න ඕන සංඝය දෙනු දුන්න. ඒ රජතුමා හරියට සන්තෝ සිටපත්ව වනා තමන් හදන සෑයට දැ තමන් ස්තූපයක් අදලා ධාතු නිදං කරනට ස්තූපයට මහා වස්තුවක් නිදංකරන්න ලැබෙනකොට ඒ ධාතු නිදංකරන කෙන එකකින් සතුට පත්වේවා. ගොඩා සතුටවෙලා මැණ මහානාන්දකින් නැමැතියාට දුන්න මේක ඒ මොහොති ඒ වෙලාවට තැම්පත් කරන්න කියලා. ඊට පස්සේ ලලාට දහතුන් වහන්සේ කරඩුවෙන් සහිත මැණක් කරඩුව තමන්ගේ හිස්සමත තබාගෙන සේසතක් අමාත්‍යක් ලවා ඇල්ලුව සුදු සේසතක් චෛතරාජය තුන්වරක් පැදගුණකොට නැගෙනහිරින් සෑයට ගුඩුවනම්. ඉතකුට සාමානයෙන් සුද්දු පාට ොතුකුඩ මයි බදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉස්සරල්ලතිීන්. රහතන් වහන්සේලා හෝෝ ද සාමාන්‍ය රජතුමාට රජ්‍යවරුන්ටල්ලන්නේ සුදුසේසම්. සුදු කියල කියන්නේ අධිපති බවේ සංකේත. රත්තරම්පාට කියල කියන්නේ සෙම්පති භවේ සංකේත. ඒකන රහතන් වහන්සේලාට මිහදුම රහතන් වහන්සේ සුදදුපාට ආසන පනමනකුට නෙමිත්ත පාඨකව කිවේ මේ තෙරුන්ාන්සේලා මෙහි අධිපතිෙන වගේලා. හිස් සුදුපාටත් එක තියෙන්. ඊළඟට රත්තරම් පැහැයස් පුරුව හිත බව එකැන් තවක්්‍යෙන එක අටතේ ඉන්වා කියන එක තමයි. ඊටවස සුදු සේ සත්ල ලල්ලාට ධාතුන්න්නන්සිට ඇලුවයි. ඉතින් නැගැනර දොරටවින් නැගනීර පැත්තිං ධාතු ගරබියට පිවි මේ හිටගැෙන ඇ හි පැත්ති දසබලයන් වහන්සේගේ මේ ලලාට දහතුන් වහන්සේ අප විසින් තනවන ලද බුදු පිළිම වහන්සේගේ නලල් තලයේ ඌර්ණ රෝම දහතුවක ආකාරයෙන් වැඩසිටිනසෙක්වායි අධිෂ්ඨාන කළිය. කියන්නේ හදපුු පිළිි වහන්සේ විසාලායි. ඒ පිිවන රෝමධතතිය නල්ලි මැදනි. ඒවාගේ මේ උතුන් ධාතුන් වහන්සේ මේ ප්‍රතිමා වහන්සේගේ නලල ඇතුළට කිදා බසිත්වා කියල රජතුම අධිෂ්ඨායන් කළා. රජතුමා අධිෂ්ඨාන කළ සැනිම්ම ලලාට ධාතුන් වහසේ කරඩුවෙන් අහන්සට පැරණැගෙලා. තල්ගත් හතක් පමණකාසේ. සඩ්වරණ බුද්ධ රශ්මීිය නීල පීත ලෝහිත ෝදාත මහන් ්‍රේෂ්්‍ර භාස්වර කියන සඩ්ුවරණ බුද්ධ රශ්මී දහරාව විහිදෙන්ඩ ගත් අල්ලලාට ධාතුන් වහන්සේගේ. ඊට පස්සේ මුළු ලක්දිව පුරා මේකා ලෝක වනාා කියනවා. මහා ප්‍රාතිහාරි සිද්ධ වනා කියනවා. කාරණකු භාග්‍යතුන් වහන්සේ නොදුටුවිරු මහා ජනයෝ ඒ ප්‍රාතිහාරි දැක තතාගිතයන් වහන්සේ සියසිින් දැක්කා වගේ ප්‍රීතිරපත්වනා කියනවා. රෝමෝද් ගමනිවුනා කියනො මිනිසුන්ගි. අධිට්ට පුබ්බං සත්තුස පාඨිහිරයම් මහා ජනා දිශ්වා පීතිපරා ජාතා. පසාද මජ්ජත්ගුම් ජිනේ, ශාස්තෘන් වහන්සේ නොදටු විරූ මහා ජනයෝ ප්‍රාතිහරි දැක බලවත් ප්‍රීතියට පත්ව තතාගත ජිනයන් වහන්සේකිරේ තවතවත් පැහැදී ගියහ. පූජේසු ගන්ද මාලංච අලංකාරන් සකන් සකන්. සබ්බේ වන්දින් සුසිරසා චේතයන් ඒ දිසංවරක්. සුවඳ මලින්ද තමතමන් පැළඳ සිටි අබරණීද සියලුදිනා පූජා පැවැත්තුවා. සියල්ලෝ මේ බඳු උත්තම සෑයක සිරසිංවන්දනා කලා. අහෝ ආනු භහව සම්පන්න ස්තූපයක් නෙව කියලා. ඇයි ධාතුන් වහන්සේ ප්‍රාති හරි පාාවන් සිරසිං යන්දා. ඊර්වාසේ පිරිසේ සිටි පණ්ඩිත පුරුෂයක් භාග්‍යිතුන්න්නා සිට ස්තූති ප සංසා කරමින් කීවේ. එතන එතන ඉන්න නොවනැති තෙරුවන් සරණගේ ශ්‍රාවකීනයි. ඉක්කින කර ලහට දාතුන්හසේ ප්‍රාති හරි පානුට කැෑග හලමින්ට මෙහම කිව කියන. නිබ්බුතස්සාපි බුද්ධස් යසූ භවතීදිසූ පිතස් ලෝක නාතස් කීදිසා ආසි සම්පදා පිරිනිුවම් පා වදහළ බුදුරජාණන් වහන්සේට ලැබෙන යස ගෝසාාව මෙ බඳුනා බුදුරජාන්සේ පිරිුවම් පැවට පස මෙම ප්‍රාතියහාරි සහ මිනිස්සුන්ගේ යස ගෝසාාව පැතිරෙනවාන බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට කොහොමතින් දැතිද කියලා මේ ගෝසා පැවැත්තුවා කියන ආනුභාව මිදන් සබ්හං පු්්‍යේ නේව මහේසිනෝ. කරේය ඥත්වා පං්ඥන්තන් පත්තෙන්තෝ බෝධිමුත්තම. ඒ උතුන් අභිසම්බෝධිය ප්‍රාර්ථනා කරමින් පිනක් කරන ලද්දේද. මේ සියලු ආනභාවේ මහාරිසින් වහන්සේගේ පින නිසාමය. ඉතින් අපි මේ නිවන්දකින්න මේ පින්කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ පිින්බලේ නිසා නේද කියලා. ඇතටම බුදුරජාණන් වහන්සේට නේ ලැබෙන්න්නේ ස්තූප බෝධී සත්කාර සම්මාන බුදුරජාණ වන්සගේ පිනටන ලැබෙන්නේ තුරු බුදුරජාණන්සගේ පිනට ලැබෙන දේ නිසා මිනිස්සු නිවන්දකින්ට පින් කරගන්න නැද්ද අපකිවා අංගුලි මාල වහන්සය අංගුලි මාල මහරහතන් වහන්සේගේ බුදුරජාසගේ පින් බලෙන්න්නේ හැදෙන්නේ ඟට ලකු වාමන් හන්සගේ සසරය කරපු පින්ම් බලින් මේට මෝලිකවැඩ පුරෝගාමිවෙන් නමුත් ඒවා මුල්ල කරගන ගඩෝල් පූජා කරගෙන වැලි පූජාකරගන සිවන්ති පූජා කරගන ආධාර උපකාර කරල සනවදාන කරලා වැදල පුදල කොච්චර මිනි සුපින් කරගන්නවාද. දෙැන් අංගුලි මාල මාරහතන් වහන්සේ ස්තූපයකින් පිදුන් ලබන්්ඩ ඉරහතන් වහන්සගේ පුුණ්ි බල නැත්තන් උන්හන්ස වින් ිස්තුපයක් හැදෙන්න. දෙ ඒ රහතන්හසගේ පුුණ්‍ය බලයේ මුල් කරගනේ අනිත්තයිම පින්කරගන්නේ. දෙන් අර සේරුවිල සෑයේ ලලාට ධාතුන් වහන්සිේ ප්‍රාති්‍යාරයපානකොට මිනිස්සු ගෝසා පවත්තල කිව කියනවා. ඔබහන්සේගේ භාග්‍යතුන් වහන්සේ ඔබහන්සගේ පින් බලයෙන් අපි නිවන්දකින්ට පින්කරගන්නවා කියන. දෙ අද වුණත් අපි කියන්නේ අද වුණත් අපි කියනවා ලුකුසාමීන් වහන්සේ නිසා අපි මිච්චර පින්කරගන්නවා කියලා. අද වුණත් අපිට ඒ වශන එනවනි. ඒවගේ භාග්‍යසනාන්සක ධාතු ප්‍රාති හරි දකිනකොට මිනිස්සු ඒවිදියට ගෝසා පැත්තුව කියනවා. ඒවෙල්ලාවේ නානාවර්ණයෙන් පැහැයිෙන් යුතු මහා වටිනා දජ පතාක ඔසොවා නානා කුසුමින් ගැවසීගත් නොයෙක් පුදු පූජගත් මිනිස්සු උත්සව ශ්‍රීෙන් ගෝසා කළ කොඩි සොලොව සොවා. අනේක තූර්යනාද පැවැත්වුණ මෙහි සංකණඩ මෙහින් බෙරතම්මඇට්ටන් හොරනෑ හඬ ඊළඟට මෙහින් තාලන් හඬ මෙහින් නොරත්තිය හන්ඬ මෙහින් වාදනහඬ මෙහින් බුදුගුණ කියන ගායනහඬ මොක්කොම අර ප්‍රාතිහාරයක්ත් එක එක දිගට හසදිහා ලලාට ධාතුන්න්නහසසි දිහා බලාගෙන ඔක්කොම එක පාර සිද්වේෙනවා. එකේ නේ දේවතා ඕෝ මල්වරසාාවක් වැස්සවා වැස්ස වූවාහුය. මහ තානු භාවව ඇති නාග්‍යෝ නාග පපුජාප ඇත්තුව හුය. ඉතිං අර හසේ රැස්විහිදෙන රලාට දාාතුන්න්න වන්සිේ ටුඩින් වැස්සක් වගේ මල් වැටෙනවා. එහින් නාගයෝ නාග ඉරිදිකර නොරැස්විහිද හිදවා. මෙසිරි සියලු දෙවිවරු නාගියෝ මිනිස්සු සාධකාර දුන්න අත්පොල සඳන්න ඉස උඩින් සලු කැරකවුව. ඇත්තු කංචනාද දුන්හ. අශවයෝ සතුටින් හේසරාව කළර ගණකට බොල් මහපොලො ජලය සීමකොට මොහොතකට කම්පාවයේ. දිසාවාන්ගේ විදදුලියලි නිෙක්මී ගියේය සියලුස් ලක්දිව සමන්තකූටාදී මහ වන්නේයෝ කුසුම් රැසින් ගැවසී ගත්ත මේ ලංකාවේ හැම ගහකෝ මල්පිපුන කිනව ලලාට ධතතු වනන්සේ සේරු විල පිටනක. දෙවියන් අතරේ මිනිස්වද මිනිසුන් අතරේ යක්ක්‍ෂනාග ගුරුවාදදිහුද ූහ මිනිස්සුයි දෙවියෝයි නාගව යක්ෂ ඔක්කෝම එකටින්න ඔයා ගන්න බෑ ඔක්කොම සාධකාරදිදිී. භික්‍ෂු භික්‍ෂනි උපාසක උපාසිකා පිරිස ආපමන වූහ. මහත්තුූ සාධනාදයෙන් මහා බුදුගුණ ගෝෂයෙන් සියලු ලක්දිව තියුණු වාතවේගෙන් කැළඹුණු සමුද්‍රයක්ෂයෙන් එක්ක පැහැර නින්නාද ූජයේය. මේ පජා විදානයෙන් පැහදිීගේිය මහා ජනකායමත්තයේ ප්‍රාතිහාරි දක්වා වදාළ ශ්‍රීීමත් ලලාටධාතුන් වහසේ අහසසිම් පහලට වැඩම කල්ලා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නලල් තලෙහි පුන් සඳක ශ්‍රී අභිභහමින් බබලමින් වැඩ සිටිසේක. රජතු ආධිෂ්ඨාන කරායි ලලාටධාතුන් වහන්ේ නල් තලෙ පහිටාාවගේ ඒ විදිහටම පිහිටියා. ඒන් සේරවිල සෑරජාණන් වහන්සේ ගැතුලිේ ලලාටදාාතුන් වහන්සේ වැඩින්නේ කර්ඩුව කනෙී. සේරවෙල සෑ ගරවේ මැද වැඩසින්න බුද්ධ ප්‍රතිමාවේ නලල්ලට ඉරිද්ධියෙන් ගෙදාාව හැල තියෙන්නේ සුද්දුවන් රසුමිය විහිදවීදී අදටන් රජත මේ මහනන්ද ඇමැතිාතින් කේස ධාතුගෙන විහාර මහදේවයට ලබා දුන්නක් කරඩුව එදකුටදැන් අපි මෙතෙක්කේ ප ඉදිරියට හු ේද දන්නේ අප ඉස්සරහැට බලමු මෙතෙක් කියපු විස්්තරත් එක දහතුනේ දහනවලදී කාන්තාවක් මුොල්වෙච්ච පලවිනි අවස්ථාව. කේස ධාහතුන්න්නාන්සේ යි කරඩුව සිරසේ තියාගෙන තුන්වටාවක් වැදකුණු කරලා ඔබත් අධිෂ්ඨාන කරන්නක වරයතුමා. විහාරමහා දෙවි කේසධාතු කර්ඩුව සිරසේ ඉතියාගෙන අධිෂ්ඨාන කළා මේ කේෂධාතුන්න්නාන්සේලා ප්‍රතිමාවේ සිරසේ පිහිටාවක් කිය. ඒහෙම කරනකුටම කේසදාාතුන්නාසෙල කරඩුවෙන් අහසට පැනනැගිලා. මොනරෙකුගේ බෙල්ලේ පැහැට රස්්මිය විහිදවා විහිදවා. මොනරෙක්ගෙ බෙල්ලේ තියන තද්ද නිල්පාට දිල්ලෙසෙන නිල්පාට බලන්න. ඒ නිල් පැහැයට රස්්මිය විහිදවා 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 කලින් වගේම ප්‍රාස්්තිහාරි සිද්ධීවිද්දී ආකාසිේ මල් වැටේඉද්දී. ඒ ධාතුන් වාහන්සේ ලෙහෙම ආකාසින් වැඩලා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරසේ පිහිටියා. ඉතින් මහත් වූ ආශ්චරය සිද්ධ වුණා. තට සේරිවිල සෑ කේෂ ධාතුන් වන්සේලා දෙනමක් වැඩන්නවා මේ වැඩී ප්‍රතිමා වහන්සේගේ සිරසේ කරඩුවකිනෙවී. ඊට බස්සේ රහතන් වහන්සැල සමඟ ධාතුගරභීට පිවිසිලා සඳුන්සුනු අර පරසතු කොබෝලිලාද දිව්‍යමල් අතුරලා ට අර ප්‍රධාන මැනික් ගල් හතර හතර කුණේ තිබ්බගේනවා ලොකු පහන් හතර පත්වනෝ වගේ ධාතු ගරබී එළිය වෙලා ගැකිෙනවා මැනික් ගල් හතරින්. ඊට පස්සේ සියලු දෙනා සෑගරබිය දකින්ට පැමිණිලා තම තමන්ගේ කනකර සෑගරබීට දැම්මකේනෝ එතකොට අදටත් මේ සු ධාතු ගරභවන්දිද්දී තමතන්ගේ කණකර පූජකනවා ඒ මහොතෙහිතෙන්නේ ම ගිහිල එතන ගලවල පූජාකන්වාකළ හිතාගෙන යන්නන්නේ වරුන් ඒලයි දැක්ක ගවන් හිතෙනවා. ඒකාලිත් ්‍රද්ධවෙල තියෙනවා දැන් රුවන්වලි මහ සෑයි විස්තරය අපි ඉදිරියට ඉග ගට ලැබුණොත් බලන්න රුවන්ගලි සෑේ ධාතු නිදහනේ දසහා යෝධයන් ඇතුළේ සේනාව ඇයි තම තමන්ගේ ආභරණ ගලවල මේ සෑ ගරභය ඇතුරුව කියනවා. ඊටවස්සේ සේරවිල සත් එහෙම වුණා ඉක් බිති රජු තාාත නිධානෙන් කොට බුදුරුව සිරිපතුල් ළඟ හිස්ස තබා වැදහොුත් මෙසේ වැලපුනේය. ඊටවස්සේ රජතුමාට දැන් සතුටුයි ඒවගේම ලලාට ධාතුන් වන්සේ පරම්පරාවෙන්ම තමන්ග ළඟනි තිබ්බි දැන් සෑය නිදන් ඕනානේ අප අපිට තිනත්දැකින් තින සමහර අය අපිට ධාතුන්හසේ ලබා දී ලති නව ස්තූපවල ඳදන් කරන්න සමහට ධාතුන් වහන්සේ අඩා අන්ඩා දීලතින්. දෙනවා අඩනවා. ඉල් ලූබකමට නේ මිච්චර කාලය තමන්ලඟ තිබ්බනි ධාතුන් වහන්සේනක් තමාන්ලඟින් දෙනකුට එක හොඳටම දැනෙනවා. මාගේ පියාගේ පියාගේ පරපුරත් පැමිණි. ැමි වදාල ශ්‍රීමමාත ලාට ධාතුන්න්නන්සේ අද මහන් දකින්නේ අවසාන වතාවට. ඔබහන්සකින් මම වෙෙන්වෙලා රහුණු රට මන් තනීන් යන්න කොහොමද. මං මාගමට කොහොමද තනන් යන්නේ. සිනේරු පරුවත මුදනී දිලෙනවා ප්‍රදීපයක් වගේ උබහන්සේදැන් භාග්්‍ය තුන්ාන්සසිගේ නලල් තලීල් ලාට දාතුන්න්නන්සේ වැෙඩිින්වා. මටනම් බෑ මට නං හුද්දි කලාව යන්ට බෑමාගමට. ඒ එනිසා මමන් මෙතනම නවතියනවා ඔබහන්සිගේ උපස්ථානයට කියලා ධාතුගරවී නැවතියනවා දැන් රජතුමා. කඳුලු සලසලා සිරිපතුලි ඇර පිළිවන්සගේ සිරිපතුලි ඉසතියාගෙන් රජ්ජරු කියනෝ. අහෝ වියෝගන් දුක්කන් මේ ඒතා බාදෙන්ති ධාතුයු වත්වා සෝ පරිදිෙහිවෙන්තුූ ධාතුගබ්බේ යසී තදා අනේ භාග්‍ය තුන් වාහන්සකෙන් විග්නියමට දුකක්. ධාතුන් වහන්සේලා. මගේ මෙහි රැඳීම ලක්වන සේකැයිකයා හිතමේ හඬා වැලපීමෙන් එකල්ලි ධාතුගරබී වැඳහුත්තේය. මටම ධාතුගරබින් යන්ට බෑ ධාතුන්න්නන්සව දාලා. මරිස්සාමිනෝ ගමිස්සං අයියේ හිත්වා ඉදේවහං දුල්ලබන් දස්සනන්තත්ස සංසාරී චරතෝ මමාති මාගේ ආරියෝූ සාාස්ත්‍රෘන් වහන්සේ අත්හැර නොයන්නෙමි ම මෙහිම මැරෙන්නෙමි. සසර සැරිසරමින් සිටි මාහට භහග්ගතුන්න්නාන්සිගේ දැක්ම ඉතාම දුරු ලබවයේය. ඒ මගේ බුදුරජාන්සසිදවිවසිම් ාව දැක්කා මට ඔබවහන්සගේ ධාතුන් වහන්සෙනවක් කරි දකින්ට ලැබීම මහා භහග්‍යයා මන් අන් දැන් යන්න මම මෙතන මැරෙනෝ. රජතුමට ඒ වෙලා ආපු හැඟීම වැද පෙමිින් නො ඉතින් සියලු දෙනා ධාතුගර්බෙන් හොඩටව රජරු වෙන්න. ඒ අතර සංග ආතර හිටිය සහදේව කියලා රහතන් වහන්සෙනව. ඒ රහතන් වහන්සේ දැන් අනිතරහතන් වන්සේලා සාමාන්‍ය විදිීට වැඩෙන් වාර රහතන් වහන්සේ රජතුමාගේ හිත බැලවා. රජතුමාගේ හිත බලනකොට දැක්ක මේ රජ්ජුරුව මැරුුණත්කවන්නෑ ම මෙතන ඉන්නවාගේ අදාසෙන් ඉන්න දැන් ධාතුගරපෙන් එලියට එන්න රජතුමාගේ අදහසක් නෑ. ඊට පස්සේ දැන් කල්පනා කළ ඒ නිසා මේ දැන් ධාතුගරබේ වහන්න ඕන කෙල ඒ රහතන් වහන්සේ ඉරිදිියෙන් කාවන්තිස රජුරු ධාතු ගරබයෙන් අරගෙන එලිය මළුවවිී. රජතුමාන් සිරසිතියාාගෙන අඩාන්ඩායින්වා පිළිවන්සේ ළඟ ඇස්සැල්ල බෞ්ඩු මලුයින්නේ. එක කලී සහදය මහරහතන් වහන්සේ. ඊර්වස්සේ සාමනයෙන් රහතන් වහන්සේලා කලින් ගෙනපුමදවන්න ප්‍රාසානින් උඩ ගරබී වැැහුවා. දැනිතට හතර පැත්තත් වැවෙහිලා යටත් වෙහිලා උඩත් වෙලා සීල් වෙලතිී නය පොඩ්ඩක්වත් ඇතුලුට අන්න බේකාටුවක්. ඊට පස්සේ රහතන් වහන්සේලා සියලු දෙනා ගණ පිරිත්සජ්‍යයනනා කරලා. අධිෂ්ඨානයක් කළ ධාතු ගරබේ හාත් පස හතරැස් යහනක්මින් ඒක ගනවේවා. එක ඇන්නේ ධාතුගරේ ගල් හයක් සම්බන්ධ වෙලා තියෙන කියලා පේන. තනි ගලක් විදිර පේන්නේ. ගල් පෙට්ටියක් විදියට හැබැයි තනි ගලක් සම්බන්ධ වන පැතක් කොහෙෙන්වත් හොය ගන්න බෑ. රාතන් වන්සේ ල ගිරිදියෙන් ගල් පැහහිී ගිය. ධාතු ගරබී සුවන්ද නොවිල් නොවිය ලේවා. ඒ සුවන්ඳ දැම් පූජා කලා වගේ පුස්පොයෝ නොමැලවේවා මල් දැම් පූජා කලා වගේ රත්නයෝ දුරුවරණ නොවේවා මැනික් කාලයක් යැනකට නිකම් බොරළුවගේ නවා ඒ මැනික් ඒ විදිහරම පවතිීවා කියලා පූජනය බහන්ඩයෝ නොනැසේවා එකනෙත් තඹ පිත්තලරා ඒවා දිරණවනි ඒවා දිරන්න නැතිවතිෙන්ට කියලා ිසදුට ගත් බුදුදහම සතුරු පුද්ජලයන් හට අවකාසයක් කෝ සිදුරක් ඕෝනොවේවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයට විරුද්ධව අයට මේ සෑයි ධාතු ගරබෙටි ිට්ටුඉට බැරිගවා කියලා රහතන් වහන්සේලා අධිෂ්ඨාන කළා. මේ තමයි සේර්වීල මංගල මහා සෑරජාන් වහසගේ ධාතු නිදංකරපු කතාව. ඒනිසා තිස්වසරක් යුද්ධයක් තිබලා සේරවිල මහ සෑටක්ම විිඩියුන්ඩයක් කොත් වැඇදවෙන්න. පස්සෙ කාලෙක් එක ඔය කොටිින්ගේ පාපොච්චාරණ එක දෙ කියලා තිබ්බා සේරවිල සෑර් බිඳින්ඩ සේරවිල්ල සෑය සුනු විසුණු කරන්න බෝබ ගහඩ යාලා කණ්ඩායමක් එව්ූ අකේලා. එහෙමඒවනකොටඒි පිටත්වෙනකුට මේ පොලොවෙන් විශාල් නාගෙව් මතුවෙෙන්ද ගත්තක් එලතින්. ඒ නාංගෙෝ මතුවෙලා ඒ පිරිස පැන්නුවා කියනවා හිස්සු ලූලූ අතයි කොටින්ගි. ඒයි උමතු වනා කියනවා. යුද්ධෙ කාලේ සිද්ධිවිච්ච දේව. ඒ නිසා කිසි කෙනෙකුට සේරවිල්ල සයට අත තියන්න බැරවුුණ. ඒ රහතන් වහන්සේලාගේ අධිෂ්ටාන. ඊළඟට කාලිග මාගගේ ආක්‍රමණත්්‍යක කාලිංග මමාගේ ස්තූප බිඳබිඳ ගිය සේරවිල සෑ බිඳිනෑ. සේරුවිල්ල සෑවාඳින්ට මිනිස්සු නැති කාලී ප්‍රතිසංස්කරනය කරන්න රජෝරුපාහල ච්ච නො ච්ච කාලි අවුරුදු අටසයකට ිට්ටුව කාලයක්න්. සේරවිල සෑය ගරා වෙටුණා.මසක්ක අදාතු ගරබේට සෑය ගැ නිවේ රහතන් වහසල අධිෂ්ඨන කකල ඉදහතු ගරබේ ගෙනයි. ඒ දාතු ගරබභයා අදටත් ඒ විදියටතියෙනනවා. ඒ නිසා සමහර සැෑවල් වලින් ධාතුන්න්නාසල නාග්‍ය ගෙනයනවා. සේරවිල සෑයේ කිසිමක නට ධාතුන්සල ගන්නත් බෑ ඒ රහතන්න්නන්සල ගැදිිෂ්ානය යම් දවසක සේරුවිල සෑයේ ඒ ධාතු ගරබි විවෘත වෙන්නේ ධාතු පරිනිරවා නි වෙ හා. ධහතු පරි නිර්වාණ වෙලා තමයි සේරවිල සෑයි ධාතු ගර්භී වියෘත්තවයෙන. ගේ නිසා අදාාපි කතා කළේ සේරවිල මංගල මහා සෑරජන් වහන්සගේ ධාතු නිදංවෝ විස්තරය. දැන් අපි ඊළඟ අදාපිට කතා කරන්න වෙන්න ඊළඟ දවසය අපි කතා කරමු සීරවිල සෑයේ වැඩ කටයුතු අවසංවීම සහ සේරවිල සෑ ගෞතුම් බුද්ධසාහසරෙන් පූජා කිරීමේ මහා මංගල්ලය කාවන්තිස රයිතුමා කොයි ආකාරයෙන් සිදු කලාද කියලා. එනිසා අපිට අදවසී වාසනාව ලැබුණා සේරවිල මංගල මහසයි ධාතු නිධාන ගැනහන්ඩ ශ්‍රීහමත් ලලාට ධාතුන්නාාසගේ අනුහසින්. ප්‍රාධහාරය පෑ ලලාට ධාතුන් වන්සගේ අනුහසින්. ප්‍රාතිහාරය පෑ කේෂ ධාතුන්න්නහන් සසිල ගැනු වසින්. ඔබට සිත්වීවා කියල අපි සිත් ප්‍රාථනා කරනවා. අද මීත් සොඳුරු ධාත විස්තරී ඔබට අහන්ඩ සලස්වන්නේ ස්‍රද්ධාහරපවානින් ලක්විර ගුවන්වජලී. අද පනස්වනි උපන්දිනය සමරණ Sස්ජ.NK ජයිතිලක මහත්මයා මහත්මයා තමන්ග උපන්දිනය වෙනුව මේ ධර්මදානය සිද්ධ කරන්නේ සේරුවිල්ල නලාට දහතුඋන්න්නහන්සගේ කේෂ දාාන්තුන්න්නාන්ස ලගේ අනුහසින් ජයිතලක මහත්මයාටන නිදුක් මි රෝගී සුව දිර්ගායුස සැලසේවා. එතුමාටත් වෙන ද්‍යාපාර කටයුතුවලටත් පවුලේ සිරු දිනාටත් යහපත වවා දීර්ගායස සිරි සම්පත් විඳින්ට මේ පින් හේතුවාසන වීවා කියලා. අපිසිත්්‍රාතනා කරනවා. ඉතින් සියලු දෙවියෝ මේපින් අනුමෝදන් මේවා ලලාට දාාතුන්න්නසි රැකින ඒවාගේ සුමන සමිද්දිනාරයිතුම ඇතුළු නා පිරිසට මේ පින් අනුමෝදැන් වී ගෞතුම් බුදදුසසුනත් මේ සියලු දිනත් ආරක්ෂා කරන්තුවාහා. ඒවාගේම රැස්කර ගණඩි දුනව් සියලූ පුුණ්ිධර්මයන් අනුමෝදන්නෙත්වා මිය පරලෝගිය සුනිල් ජයිතලක මහත්මයාට සිරල් වීර සිංහ මහත්මයායට, පුෂ්පකාන්ති ජෛවික්‍රම මහත්මය ඇතුළු මිය පරලෝගී සිර ඥාතිීන්ට, කවුරුත් නමි මිය පරලෝගී ඥාතිීන් පරලුව සැපිට පත්වවා. ඒවාගේ රැස්කර ගණන්ට දුනාවූ සියලුවම පුුණ්නිිධර්මයන්. අනුමෝදංවෙත්වා පරම පූජනය ගුර දේෝත්ම පංවල් ලොකුසාමීන් වහන්සේට තින් පින්වල් ලොකුසාාවන්න්නහන්සේ ේරුවිල ඇවිදදිවීම සිද්ධ වුණනි පින්වල් ොකසාාවන් වහන්සේට ලලාට ධාතු වහන්ේගේ ඇසුරී පුංචිකාව වරුත් දොහක්වාසය කරන්න ලැබුණ තින් ලොකුසාමන් වහන්සේට ඒනිසාපිට හරි භාග්‍යයක් මේ ලලාට ධාතු විස්තර හනකොට. තින් පින්වල් ලොකුසාවින් වහසේ නිදුක්වේවා නීරෝගවේවා දීර්ඝාවිෂම ලබත්වා. ඒගේ පින්වල් ලකුසාම නාන් ඇතු ගුතර හා සංගරත්නයටත් ඒවාගේ හනගාරික මෑනනිවරන්ට පැවිදි අපේෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වී දර්ම බෝධී සැලසේවා. සුජීවත සිටන්නේ එමලින් ජයිතලක මෑනියන්ට ජයිතලක මහත්මීටත් ඒවාගේ දූදරුවන්ට ජෛතලක මහත්මයන්ගේ සහහි මහත්මේගේ පවුලෙේ සෞෝදර සහෝදරියන්ට දුොමින්න්ද හිෙට්ිය ආරච්චි සහ ඩුමාරී රණසිංඥාන මමහත්මේන්ට නිදුක් නිරෝජී සුව සැලසේවා. හම දැන රගතරෝ ටන බේ රි සහ න්සා යන මහත්ම මහත් මින්ට නිදුක් නිරෝගී සුව සෑලසේවා. ජයතිලක ඩිස්ටිියටර් සහ ජතතිලක රයිස් ක්. ය ආහිතනවල සේවේ කරන සියලුම සේවක මහත්ම මහත්මීන්ට මීපින් අනුමෝදං වේවා යි පවුලි පවල්ල සියලූ දෙදිනාටත් මී පින් අනමෝදං වෙේත්වා ඒ වගේ හැදදු වැඩු දෙමවපියන් අකුරුකරු ගරුවරුන්ට සියලු දෙනට ්‍රද්ධහ රපවාන ලක්ිර ගන් දිලියින් ධර්මීශවනය කරන සියල්ු දෙනාට මී පින් අනුවෝදගන් ත්වා සීර දෙනාට. උතුන් චතුරාරි සතති ධරමේ අවබෝධ කර ගැනීම පිණිසම ශ්‍රීීමත්ත ලලාට ධාතුන් වහන්සේගේ ආසිරවාදයෙන් නිදුක් නිරෝගිවීේවා රැස් කරන පින්වලානු භවින් සසල දුකින් නිදහස් වෙන්ඩ වාසනවල බීවා කියලා සිත් ප්‍රාර්තනා කරනවා තිරවන්සරණයි නවගුත්තායි. මෙවැනි වඩිනාා ධර්ම දේශනා අනැරමීමට ශ්‍රතා YouTube චනලේ සබස්්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.